අද දින සවස අමිත්තකම නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට රුපියල් ලක්ෂ 223ක මුදලක් තැන්පත් කරන්නට ඒ ප්‍රදේශයේ ව්‍යාපාරික මාහත්මයෙක් මේ මුදල් රැගෙන බැංකුවට පැමිණියා. මේ අවස්ථාවේ ඔහු කාර්යතය මේ ස්ථානයේ නතර කරනවා සමගම යතුරු පැදියකින් ආයුධ සන්නද්ධව පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙක් මෙම පුද්ගලයාගේ මුදල් දුරගෙන මංකොල්ල කාලා පලා යන සුදානම් වෙනවා. මේ අවස්ථාවේ මේ ස්ථානයෙන් ගමන් කළා තඹුත්තේගම් පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරේ පොලිස් සැරයන් 42213 බුද්ධික කුමාර කියන පොලිස් සැරයන්වරයා. ඔහු මේ තත්ත්වය නිරීක්ෂණයට ලක් කළා. මෙම සිදුවීම ගැන සැකයක් ඇති වෙලා ස්ථානයේ අතුරුපැදිය නතර කරනවා සමගම ඔහුට දැනුම් දෙන මේ ස්ථානයේ ඉන්න පුද්ගලෙක් මේ මුදල් යම්කිසි පුද්ගලෙක් සොරකම් කරනවා කියලා මේ ස්ථානයේ ඉන්න කාන්තාවක් කියනවා. ඒ නිසා මේ පොලිස් සැරයන්වරයා ඔහු අතුරුපැදිය නතර කළා. මේ ස්ථානයට අවධානය යොමු කළා. මේ අතුරුපැදියේ ඉන්න පුද්ගලයාව අත්අඩංගුවට ගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන අවස්ථාවේ ඔහු දැනන් හිටියේ නැහැ තවත් කොල්ලකාරයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ අතුරුපැදියත් එක්කම ඒ මංකොල්ලකරු ඔහු අතේ තුවක්කුවක් තියෙනවා. ඒ තුවක්කුව බෝර 12 වර්ගයේ දේශීය නිෂ්පාදනය කරපු ගිනි අවියක්. මේ ගිනි අවිය පොලිස් සැරයන්වරයාට එල්ල කරනවා. ඔව්ව පාලනය කිරීම සඳහා සියටේකේ මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. එම අවස්ථාවේදී ඉවතර පැනලා පොලිස් සැරෙන්වරයා එම අවස්ථාවේ ඔහු බේරෙනවා. ඒත් එක්කම මෙම සැකකරුවන් මේ මුදල් පැහැරගෙන යතුරුපැදියෙන් පලා යන්න උත්සාහ කරනවා. නැවතත් ක්‍රියාත්මක වෙන මේ පොලිස් සැරෙන්වරයා බොහොම නිර්භීතව ගොස් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ව පාලනය කළා. ඔවුන් සමග පොරබදලා ඔවුන්ව පාලනය කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ඔහු මෙම සැකකරුවන් අතේ තිබූ ගිනි අවිය උදුරගෙන ඔවුන්ට පහර දීලා ඔවුන්ව පාලනය කළා. ඔවුන් අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගැනීම සමගම මෙම සැකකරුවන් මංකොල්ලකා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 223ක මුදල නැවත භාරයට ගන්නවා. ඒ වගේම සැකකරුවන් මංකොල්ල කෑම සඳහා පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම මෙම සැකකරුවන් භාරයේ තිබුණා මන්න පිහියක්. ඒ වගේම අත්අසුන් දෙකක් ඔවුන් රැගෙන වෙත් තිබුණා. එයත් පොලිස් භාරයට ගත්තා. ඒ වගේම ජංගම දුරකථනයකුත් ඔවුන් භාරයේ තිබුණා. එයත් පොලිස් භාරයට ගත්තා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තමුත්තේගම පොලිස් ස්ථානයේ භාරව සිටින සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ තඹුත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධංශ නිලධාරීන් විසින් විමර්ශනය කරනු ලබනවා. මෙම සැකකරුවන් තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 48 සහ 50 යන වයස් කාණ්ඩවල පුද්ගලයන්. මීට පෙර මෙම එක් සැකකරුවෙක් මෙම අදාළ පෞද්ගලික බැංකුවේම සේවය කර තිබෙන බවට තමයි අනාවරණය වන්නේ.